विश्व आशीर्वाद हेमोटम लभ्यवा केला मम प्रार्थना करनो मुदल आकर्षणीय कर गनी मेदी मंग उबट हेम वेलावकम केन दयाक तमाई उबोबे मनस सकस कर गान टोने उबट मुदल आकर्षणीय वीम पिलिबदव मेक तमाई पलवेनी नीतिय दें गुडाक वेलावट बहु दिनेंगे तीन මේක නැති කරන්න බැරි ඉවත් කරන්න බැරි දේ තමයි ගොඩාක් වෙලාවට හිතනවා අනේ මට කොහොමද මේව ලැබෙන්නේ මේක මං කොහොම ලබා ගන්නද මට නම් හරි අමාරුයි මේක මගේ කරුමේ තමයි මේ විදියට විවිධ වූ හේතු ඉදිරිපත් කරමින් අපි අපිට මුදල් ලැබීමට තියෙන ඒ අවස්ථාව මුදල් ලැබීමට තියෙන විභවය අපි නැති කර ගැනීම සිද්ධ කරනවා मंगोपट हेम विलावकम कियनवा मुदल लबा गेनीम केलकियान्नता मुदल केलकियान्ने अत्तटम शक्तिया मुदल वल्ट शक्तियाक् तियेनवा ए शक्तिय ओबट आकर्षणीय वेनवना अत्तटम मुदलुत् एत् समगम आकर्षणीय वीमक् सिद्ध वेनवा ए निसा तमयि मम ओबट कियन्ने मुदल आकर्षणीय कर गेनीम सदा अवश्य करन शक्ति आकर्षणीय करगन्न पुष्पराग मैनी पहलंदी में सुधुसुई केर ये पुष्पराग मैनी कोब मामा कियन हिंद लबा गाने पा उबटे देन इंडोनी मटे उबटे ये अवस्था वले बिन वना उबटे में विश्वे शक्ति विश्वे आशीर्वादे लेबिला तेन वना ये मुदल आकर्षणे कर गनी में शक्ति ऐड गान ना ये मना गानी वाहरे में उबटे हिते ना मामा पुष्पराग मैनी लबा गाने टावाशाय केरा मे लागती मागे वीडियोस बलन मगे वेडमुल संबंध वेला नमूत मगेम पुष्पराग मेनिका मिलदी गत दर्वे मट लुकू मेसेज का दिग्ग मेसेज का क्लियर तिबुना ऐ कल तिबुना ऐट ए मेनिक लबागत दवस इंदल कहपाट समन हरियट ऐगावट आकर्षण वेनवा ऐट हिता नति वेलावट मुदल मुदल लभीम लभनवा मे विदी विविध विविध ऐट पुदुमाय ऐट मे देवल कुहुमद लभुनी केला ए तमाई आकर्षणे वीम शक्ति आकर्षणे वीम दें ओय देम तवत पैत्ता केन मंगुगुलां तिकला अद कथा करान सोदाना वेलाईना उपट पेन वनेद मम्मी उपट दीला तीन पिंतूरे मी पिंतूरे उपट मे पेन्नुम कराने अपे सिरुरे तीन चक्र हत अपे सिरुरे चक्र हतक तीन මේ චක්‍ර හත විවිධ විවිධ දේවල් වලට බලපෑම් සිද්ධ කරනවා අපිට අපි ආධ්‍යාත්මික වශයෙන් මේ විශ්වයට සම්බන්ධ වෙන්න එක චක්‍රයක් අපිට උදව් කරනවා ඊළඟට අපි දැන් මම මේ ඔබට කතා කරනවා වගේ අපි මේ විශ්වයට කතා කරන්න එතකොට මේ ආදරය සම්බන්ධව ඊළඟට විවිධ විවිධ පැතිකඩයන් ඔස්සේ මේ චක්‍රවල තියෙන බලවන්තභාවයත් සමග විවිධ විවිධ පැතිකඩ ඔස්සේ අපේ ජීවිතේ අපේ ආධ්‍යාත්මී මෙහෙයවීම සිද්ධ වෙනවා. දැන් මම මෙතනින් කතා කරන්න අද සූදානම් වෙන්නේ මෙන්න මේ ඔබට පේන මේ පවර් කියලා තියෙන. මෙන්න මෙතන ඔබට පේනවා ඇති පවර් කියලා තියෙන චක්‍රය පිළිබඳව මේක ඇත්තටම අපි මේකට කියනවා සූර්ය ස්නායු කේන්ද්‍රය කියලා. මේ චක්‍රය අපි හඳුන්වන්නේ සූර්ය ස්නායු කේන්ද්‍රය කියලා. මේක अपे नाभिय एहम नेत्तं अपि पेकनिय कियला कियन्ने पेकनियट इहलिन तमयि मे चक्रय तियेन्ने हरियटम ओबट ओब ऐंदक दिगा वेला इन्नवनम ओबे एंगिली पुरुक देकक इहलिन ए अवट मे चक्रय एक तनक वितरक नेमेयि एक टिकक इहलट विहिदिला यनवा मोकद चक्र कियला कियन्ने एकेन इतनिन तमयि मे शक्तिये විසිරියම සිද්ධ වෙන්නේ මම ඔබට පෙන්වන මේ ඊළඟ රූපය දිහා බලන්න මේ රූපය ඔබට පේනවා මේ චක්‍රවල ශේස්ත්‍රයන් නිර්මාණය වෙන විදිය මේ ශක්ති ශේස්ත්‍රයන් මේ ශක්ති ශේස්ත්‍රයන් හරි ලස්සනට ගලණය ගලා යෑම සිද්ධ වෙනවා එතකොට මේ ශක්තියට ගලා යෑමක් තියෙන්නට ඕනි මේ ශක්තිය ලස්සනට ගලාගෙන යන්න ඕන මේ ශක්තිය හරියට ගලාගෙන යන්නේ නැතුව විවිධ විවිධ අවහිරතා තියෙනකොට एकिंग ए अदाल चक्रेट ऐति शक्ति ऊनतावया नतिवीम सिद्धवेन
මේ ඌනතාවයන් නිසා අපිට විවිධාකාර වූ අඩුලුහුඩුකම් එහෙම නැත්නම් අපිට ඔය අලසකම ඊළඟට චිත්ත ධෛර්ය නැතිකම මේ වගේ විවිධ විවිධ අපේ මානසික සහ අපේ සාමාන්‍ය අපේ දෛනික කාර්යයන්වල අඩපණවීම් සිද්ධ වෙනවා. එතකොට මේ තියෙන චක්‍රයන් කොහොමද අපි නිසි විදියට ක්‍රියාකාරී වෙනවා කියලා අපි තේරුම් ගන්න. ඒකට විවිධ විවිධ ක්‍රම තියෙනවා. මේ චක්‍රයන් අපේ චක්‍රයන් හරි විදියට ක්‍රියාකාරී වෙනවද කියන එක ගැන අපි ඒ ගැන තහවුරු කිරීම කරගන්න විවිධාකාර ක්‍රම තියෙනවා. ඒ පිළිබඳව මම සාමාන්‍යයෙන් මම මගේ වැඩමුළුවලදී මාත් එක්කලා කතා කරනකොට ඕරා එක චෙක් කරලා විවිධ ක්‍රම ඔස්සේ විවිධ අභ්‍යාසයන් ලබා දීම ඔස්සේ සිද්ධ කරනවා. අද මම ඒක ටිකක් සංකීර්ණ නිසා මෙතන ඔයගලන්ට ඒක ගොඩාක් විස්තර කරලා කියලා දෙන්න බැහැ. නමුත් මම අද සරල අභ්‍යාසයක් කියලා දෙන්නම්. මෙන්න මේ මෙතන මේ පවර් කියලා තියෙන ඔයගලන්ට පේනවා ඇති මේ සූර්ය ස්නායු කේන්ද්‍රය ඇක්ටිව් කරගන්න එහෙම නැත්නම් ඒකේ ශක්තිය වැඩි කරගන්න පුළුවන් සරල අභ්‍යාසයක් අද මම මේ වීඩියෝ එක තුලින් කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලම අපි බලමු මොනවද මේ සූර්ය ස්නායු කේන්ද්‍රයෙන් අපිට ඇති කරන්නේ මොකද්ද. දැන් අපි දන්නවා අපේ හිත හරිම වෙනස් අපේ ආධ්‍යාත්මය. අපේ ආධ්‍යාත්මය කියන්නේ මොකද්ද? අපේ යටිහිතට. එතකොට අපිට අපි දන්නවා අපේ හිත හරි අමුතු අමුතු ආකල්ප දරනවා කියලා. අපිට හැම තිස්සෙම හිතන අනේ මට නම් බැරි වෙයි, මං කොහොමද මේක හරියට කරගන්නේ, මට මේක කරගෙන දියුණු වෙන්න පුළුවන් වෙයිද, මට මේ විදිහට අපිට හරියට අපේ එල්බගත්ත මත තේන. දැන් ගොඩාක් වෙලාවට මිනිස්සු ගොඩාක් වෙලාවට එල්බගත්ත මතයක් තමයි අපි හරීම කරුමක්කාර මිනිස්සු, අපි හරියට අසරණ වෙලා තියෙන්නේ. මේ විදිහට එල්බගත්ත මතවල ඔවුන්ට මේක ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් ලැබිච්ච දෙයක්. මුතුන් මිත්තනුත් ඒ විදිහටමයි හිතුවේ, අනේ අපිට හරියන්නේ නැහැ, අපි හරි අසරණයි, අපිට මෙහෙමයි කිය කියා හිතලා තියෙනවා. ඊළඟට ඔවුන්ගේ දෙමාපියනුත් ඒ විදිහට හිතුවා. දැන් මේ පරම්පරාවත් ඒ විදිහටම හිතනවා. අපේ ආකල්ප හරීම ඍණ තත්ත්වයේ තමයි පවත්වගෙන යන්නේ අපි. එතකොට මේක එල්බගත්ත මතය. දැන් ගොඩාක් වෙලාවට දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ටිකක් මැදි වියට පැමිණිච්ච අය ඔවුන් එල්බගත්ත මතවලම ඉන්නවා කියලා අපිට හිතන්න පුළුවන්. මොකද ඔවුන් කාලයක් තිස්සේ මේ දේම අත්දැකලා 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 මේකෙන් නම් ගැලවීමක් නැහැ, මං කොහොමද මේකෙන් ගැලවීමක් ලබා ගන්නේ, මේක මට පේන්නේ නැහැ. ඒ ඔස්සේ ඔවුන් හිතනවා අපිට නම් ගැලවීමක් ඇත්තෙම නැහැ තමයි කියලා. මෙන්න මේ විදියට එල්බගත්ත මත වල පිහිටීම සිද්ධ වෙන්නේ මෙන්න මේ චක්‍රය ඉතාම අඩපණ වුණාම. මේක ඔබේ පෙර ආත්මයෙන් පුරුදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ දෙමව්පියන් විසින්, ඔබේ මුතුන් මිත්තන් විසින් ඔබට එකතු කරපු අඳුරු බලවේග වෙන්න පුළුවන්. කියන්නේ ඔබට බැහැ මේ අවාසනාව ඔබේ ජීවිතයෙන් ඉවත් කරන්න. ඒක හරියට ඔබේ ජීවිතේ බද්ධ වෙලා වගේ තියෙනවා. හරියට ඔය අපි වෛර කරන්නේ, බද්ධ වෛර තියෙන්නේ. කිසි වෙලාවක ඒ වෛරය ඉවත් කරගන්න බෑ. ඒ කෙනාට අපිට සමාව දෙන්න බෑ. එහෙම නැත්නම් අනුන්ගේ දෙයක් හොයන්නේ නැතුව ඉන්න බෑ. එහෙම නැත්නම් මිනිස්සුෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඉන්න බෑ. ඒක එයාගේ පුරුද්ද. එයා ඒකෙන් සතුටක් ලබනවා. එහෙම නැත්නම් එයාට හැම තිස්සෙම දුක් විඳ විඳ ඉන්න ඕන. එයාට තව කෙනෙක්ට නිග්‍රහ කර 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 ඉන්න ඕනේ. මෙන්න මේ වගේ පුරුදු තියෙන්නේ. මේ පුරුදු හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ ඒ අදාළ චක්‍රයන්වල බලවන්තකම අඩු වුණාට පස්සේ. දැන් ඔබ මොනවට හරි බය වෙලා හිටියොත් එහෙම අපි කියන්නේ පුංචි කාලේ කෙනෙක් බය වුණාම ඒක යාගේ ජීවිතේ ගොඩාක් දුරට රඳා පවතිනවා කියලා. මෙන්න මේවා මේ හිර වෙලා තියෙන තමන්ගේ පුංචි කාලේ අඳුරු සෙවණැලි. තමන්ට වෙච්ච අඳුරු මොනවා හරි අත්දැකීම්වල ඒ අත්දැකීම්වල ඔබේ කම්පන මේ හැමදේම මෙන්න මේ පවර් කියන මෙතන මේ ශක්තියට තමයි මේ සූර්ය ස්නායු කේන්ද්‍රය ඇත්තටම තියෙන්නේ. අපේ මේ ආධ්‍යාත්මයේ තියෙන ශක්තිය
උපනම්වා ගැනීමට තමයි අපි මේ මෙතන තියෙන මේ කේන්ද්‍රය එහෙම නැත්නම් මේ චක්‍රය අවදි කිරීම සිද්ධ කරන්න ඕනේ. මේ වගේ අඳුරු බලවේග වලින් මේ වගේ විවිධාකාර වූ දේවල් වලින් අවාසනාවන්ත දේවල් වලින් ඔබේ චක්‍රය පිරීලා තියෙනවා නම් අවහිර වෙලා තියෙනවා නම් ඔබට මුදල් ආකර්ෂණය කරගන්න බෑ. ඔබට මුදල් ආකර්ෂණේ වෙන්නේ නැහැ කියලා දැනෙනවා. එහෙම නැත්නම් ඒක වෙන්න පුළුවන් සමහර විට ඔබට දැනෙන හරිම ඍණාත්මක අදහස්. අයියෝ මට නම් කවදාකවත් මේ දැන් ගොඩාක් වෙලාවට මට මම අත්දැකීමෙන් දන්නවා මට සමහර මැසේජ් එනවා මිස් කොයි තරම් කිව්වත් මට නම් මේක කරන්න බෑ. සමහර ළමයි ඉන්නවා හැමදේම නෙගටිව්. අපි හිතමු මොනවා හරි රෝස පැලයක් හිටවනවා කියලා. රෝස පැලේ හිටවලා එකපාරක් ඒක කරලා බලනවා ඒක හරියට හරි ගියේ නැති වුණොත් එහෙම ඒක නෑම තමයි. මේ විදිහට එල්බ ගත්ත මතවල ඉන්නවා. ඒ කියන්නේ නැවත වාරයක් උත්සාහ කරන්නවත් හිතෙන්නේ නැහැ. හරිම කම්මැලි. එතකොට එයාට හිතෙන්නේ නැහැ මේකත් කරා අරකත් කරා අරකත් කරා අයියෝ හරි ගියේ නැහැ කියලා දමල ගහලා යනවා. නැවත නැවත උත්සාහ කරන්න හිතෙන්නේ නැහැ. ජීවයක් නැහැ. හරි කම්මැලි. හරිම කලකිරුණු ස්වභාවයෙන් යුක්තයි. ඉතින් මේදී අපි නැති කරන්න නම් මේ චක්‍රය අපි අවදි කරන්න ඕනේ. මේ චක්‍රය අවදි කරාම ඔබ විත ශක්තිය ගලාගෙන එනවා. දැන් මම ඔබට කලින් පෙන්නුවා නේද මෙන්න මේ විදිහට තමයි ශක්ති ශේෂ්ත්‍ර නිර්මාණය වෙන්නේ. මේ චක්‍රය වටා මේ විදිහට ශේෂ්ත්‍ර නිර්මාණය වෙනවා. ඔබ තුල මේ හැම ශේෂ්ත්‍රයකම මේ පුංචි ශේෂ්ත්‍රයන් වල පවා අවහිරතාවයක් තිබුණත් ඔබේ මේ චක්‍රය නිවැරදිව කටයුතු කරන්නේ නැහැ. ඔබේ චක්‍ර හොඳට අවිහිරතාවයකින් තොරව ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේක තවදුරටත් ඔබට මට විග්‍රහ කරන්න පුළුවන්. මේක තව ඉතාම සංකීර්ණ පැතිකඩක්. නමුත් මේ විශ්ව ශක්තිය පිළිබඳව තියෙන සංකීර්ණ පැතිකඩක ඉතාම සරලව මම ඔබට මේ කියාදීම සිද්ධ කරන්නේ ඉතාම සරලව හැම කෙනෙක්ටම තේරෙන විදියට. එතකොට මේ හැම ශේෂ්ත්‍රයක්ම හරි ලස්සනට ක්‍රියාත්මක වෙනවා කියන්නේ ලස්සනට ගලාගෙන යනවා කියන්නේ ඔන්න ඔබේ ඔය පරණ ශක්තිය නැති වෙලා යනවා. අලුත් නව ජීවයන්ට ඔබ විවෘත වෙනවා. එතකොට තමයි ඔබ මේ අලුත් තාක්ෂණයත් එක්කලා කටයුතු කරන්න පටන් ගන්නවා. අලුත් අදහස් ඔබේ හිතට එනවා. ඔබට දැනෙනවා ශක්තිය ඔබට වටා එකතු වෙනවා කියලා. ඒක තමයි මේ චක්‍රය අපි අවදි කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සූර්ය ස්නායු කේන්ද්‍රය අවදි කර ගැනීම හරිම වැදගත් වෙනවා. මම ඔබට කිව්වා මේ තියෙන්නේ අපේ පෙකණියට නැත්තම් නාභියට ඉහළින් කියලා. එතකොට කොහොමද මෙතන අපි අවදි කර ගැනීම සිද්ධ කරන්නේ? ඉස්සෙල්ලාම අපි බලමු මේ මෙතන අඳුරු වෙලාද කියලා අපි හරියටම දැනගන්නේ කොහොමද කියලා. මම පුංචි අභ්‍යාසයක් ලබා දෙන්නේ. මේ අභ්‍යාසය ඉතාම හොඳින් කියලා දෙන්නට අවශ්‍යයි. ඒ අදාළ කෙනාගේ ඕරා එක බලලා ඒ අනුව තමයි ඒ කෙනාගේ තියෙන අධ්‍යාත්මයට සම්බන්ධ වීමක් කරලා ඒ අනුව තමයි ඒ කෙනාගේ මොන චක්‍රයේද හරි විදියට වැඩ කරන්නේ නැත්තේ කියලා බලා ගන්න පුළුවන්. ඒකට සමාධිය පිහිටන්නට අවශ්‍යයි. මගේ වැඩමුළු තුලදී මම කෙනෙක් එක්කලා කතා කරනකොට හැම වෙලාවෙම මම ඕරා එක බලනවා. කොයිතරම් දුරට ඕරා එක දීප්තිමත් වෙලා තියෙනවද, චක්‍ර කොයි විදිහටද බලපාන්නේ කියලා බලනවා. ගොඩාක් මගේ වැඩමුළු සමග සම්බන්ධ වෙලා ඉන්න ළමයින්ට ඒ පිළිබඳව අත්දැකීම් ඇති. ඔවුන් හොඳට අභ්‍යාස කරනකොට ඔවුන්ගේ මේ චක්‍ර අවදි වීම සිද්ධ වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඕරා එක දීප්තිමත් වෙනවා. ඉතින් ඒක බලන්න නම් ඒ ආධ්‍යාත්මයන් වලට සම්බන්ධ වීම සිද්ධ කරන්න ඕනේ. ඒක මෙතෙන්දි ඇත්තටම මේ වගේ වීඩියෝ එකකින් කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මම ඔයගලන්ට කියලා දෙන්නම් ඔයගලන්ගේ චක්‍රය දැන් මම මේ කියලා දීපු සූර්ය ස්නායු කේන්ද්‍රය කොහොමද හොඳ ශක්තිමත් තියෙනවද නැත්නම් අඳුරු වෙලාද කියලා බලාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඇඳේ දිගා වෙන්න. ඇඳක හොඳට දිගා වෙලා තමන්ගේ උදරයේ කොටස විවර කරගන්න. විවර කරගෙන හොඳ ගැඹුරු හුස්මක් ගන්න. ගැඹුරු හුස්ම පහත හෙලීම සිද්ධ කරන්න. මෙහිම පහත හෙලීම සිද්ධ කරලා ඔබේ දකුණු අත අරගෙන ඔබේ උදරයට ඔබේ දැන් මම ඔබට කිව්වා නාභියට
පොඩ්ඩක් ඉහළින් තමයි මේ ස්නායු කේන්ද්‍රය තියෙන්නේ. එතකොට ඔබේ දකුණු අත අරගෙන දකුණු අත ඔබේ හැමත ගෑවෙන්නේ නැති වෙන්න අඟල් දෙකක් විතර ඉහළට ඔසවලා දෙපැත්තට අරගෙන යන්න. ඒ දෙපැත්තට අරගෙන යනකොට ඔබට දැනේ උෂ්ණත්ව වෙනස් වීමක් සිද්ධ වෙනවා. හරි ලස්සනට උෂ්ණත්ව වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ එතන ඔබේ අතේ ඔබේ අල්ලට දැනෙනවා නම් හොඳ උෂ්ණත්වය සහිතව ඒ තැන ඔබට හොඳට දැනෙනවා නම් ඒ කියන්නේ ඔබේ ඒ සූර්ය ස්නායු කේන්ද්‍රයේ ඒ චක්‍රේ අවදිවීම මේ වෙනකොට සිද්ධ වෙලා කියන එක. එහෙම නැත්නම් ඔබට ටිකක් සීතලට දැනෙනවා නම් ඒ කියන්නේ ඒ චක්‍රයේ අවදිවීම මෙතෙන්දී ටිකක් අඩුයි, අවහිරතා වැඩි කියලා. ඔබ හොඳින් බලන්න, හරියටම මේ අභ්‍යාසය කරොත් ඔබට හොඳටම තේරෙයි ඔබට මේ දැන් පවතින කලකිරීම වලට මුදල් එන්නේ නැහැ, මුදල් ආකර්ෂණයේ සිද්ධ වෙන්නේ නැහැ, අවහිරතා ගොඩාක් වැඩි. මේ සියලුම දේත් එක්කලා මේ චක්‍රයත් ඔබ පරීක්ෂා කරලා බලන්න අනිවාර්යයෙන්ම චක්‍රයේ අවහිරතා තියෙනවාමයි. එතකොට කොහොමද මේ අවහිරතා අපි ඉවත් කිරීම කරගන්නේ? ඒක තමයි අපිට තියෙන ප්‍රධානම දැන් ගැටලුව වෙන්නේ. ඔබට පුළුවන් ඔබ අතේ තියෙන පලිඟුවක් අරගෙන, සුදු පලිඟුවක් නම් ඉතාම හොඳයි, ඔබට හොඳ පලිඟු ලබා ගන්න පුළුවන්. පලිඟුවක් අරගෙන ඔබේ නාභියට ඉහළින් තබාගෙන දෑස් පියාගෙන ඔබ දකින්න මේ පලිඟුවට සූර්යාගෙන් ඔබ දැන් මේ මැවීමක් කරන්නට අවශ්‍යයි. මෙතෙන්දී අපි චිත්‍රරූප මැවීමක් කරනවා. සූර්යාගෙන් එන අති ප්‍රබල ශක්ති කිරණයක්, සුදුපාට ලස්සන කිරණයක් ඔබ මේ චක්‍රේ මත තිබ්බ පලිඟුවට එන බව ඔබ දකින්න. ඒ පලිඟුව කොහොම කිරණ ටික උරාගෙන ඔබේ චක්‍රය ඉතාම බලවත් විදිහට අවදි කරන බව දකින්න. මේ ඔබට පේනව නේද? මෙන්න මෙතන නිකන් බල්බයක් දැල්වෙන විදියට, ලස්සනට දැල්වෙන විදිය මේ චක්‍රේ. මෙන්න මේ විදියට ඔබේ චක්‍රේ දැල්වෙන විදිය ඔබ මනසින් දැකීම කරන්නට ඕනේ. මේ විදියට ඔබට පුළුවන් මේ පාට කහ පාටට මවා ගන්නව නම් ඉතාම හොඳයි. කහ පාටට මවාගෙන මේ චක්‍රේ ඉතාම ලස්සනට දැල්වෙන බව ඔබ දකින්න. මේකෙන් ඔබට පුළුවන් ඒ ඔබේ එතන ඒ තියෙන මුදල් ආකර්ෂණය කරගැනීමේ චක්‍රය අවදි කිරීම සිද්ධ කරන්න. මේ චක්‍රය අවදි වුණාට පස්සේ ඔබ වටා තියෙන සියලුම කරදරකාරී සිතුවිලි, හරිම කලකිරුණු සිතුවිලි, මේ සියලුම සිතුවිලි ඔබෙන් ඉවතට යන්න පටන් ගන්නවා. ඒක ඔබටම දැනෙන්න පටන් ගනි. ඔබ වෙනස්ම පුද්ගලයෙක් වෙනවා කියලා ඔබට හිතේ. මේ අතරතුරේ ඔබ සූර්ය වන්දනාව සිද්ධ කරන්න ඕනි. ඊට අමතරව මම ඔබට ලබා දීලා තියෙන සියලුම අභ්‍යාස සිද්ධ කරන්න ඕනි. මේක ඉතාම සරල අභ්‍යාසයක්. මේට වඩා තව ගොඩාක් අභ්‍යාස තියෙනවා. මේක සරලම අභ්‍යාසයක් මම ඔබට ලබා දුන්නේ. ඔබට තනියෙන් කරන්න පුළුවන් අභ්‍යාස, ඔබට වැඩමුළු සමග සම්බන්ධ වෙලා මේට වඩා සංකීර්ණ අභ්‍යාස ඉතාම හොඳින් කරන්න පුළුවන්. දැන් ගොඩාක් අය අහනවා කොහොමද මේ දේවල් කරන්නේ කියලා. මේ දේවල් කරන්නේ මේ දේ හරියට ප්‍රායෝගිකව යොදා ගැනීම තුළින්. මම ඔබට ලබා දෙන සියලුම මේ න්‍යායන්, මේ හැම න්‍යායක්ම ඕන තරම් පොත්වල තියෙනවා, සඳහන් වෙලා තියෙනවා. මේම ඕන තැන්වලින් අපිට ලබා ගන්න පුළුවන් මූලාශ්‍ර අනන්ත අප්‍රමාණ තියෙනවා. මේ දැනුම අපිට ලබා ගන්න පුළුවන් මූලාශ්‍ර. එතකොට ගොඩාක් වෙලාවට මේවා ඉංග්‍රීසියෙන් ලියවිලා තියෙන හින්දා බොහෝ දෙනෙක් මේ දේවල් අධ්‍යයනය කරන්නේ නැති දේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ පිළිබඳව මූලාශ්‍ර සිංහලෙන් නැති වුණාට ඉංග්‍රීසියෙන් ලියවිච්ච මූලාශ්‍ර ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා, පොත්වලින් ගන්න පුළුවන්, විවිධ මූලාශ්‍ර තියෙනවා. නමුත් මේ මූලාශ්‍ර හරියට ප්‍රායෝගිකව එකතු කරගෙන ඒ මූලාශ්‍ර වලින් ප්‍රායෝගික දෙයක් සිද්ධ කිරීම තමයි මගේ channel එක තුලින් මා සිද්ධ කරන්නේ. කිසිම කෙනෙක්ට මේ මම ලබා දීපු දේවල් කොහෙවත් තියෙන දේවල් නෙමෙයි. මේවා මට
මේ විශ්වය ආශිර්වාදයෙන් ලැබෙන පණිවිඩය ඔස්සේ මම ඔබට ලබා දෙන දේවල්. ඒ දේවල් මම කිසිම කෙනෙක්ගෙන් බලලවත් කොපි කරලවත් එහෙම දෙන දේවල් නෙමෙයි. ඒ නිසා මේ දේවල් ඉතාම සාර්ථක දේවල්. මේ මට ආයේ කිසිම කෙනෙක්ට මොනවත්ම කියන්න බෑ. මේවා හරියටම හරියන දේවල්. ඒ නිසයි මම ඔබට ලබා දෙන්නේ. ගොඩාක් අය ඉන්නවා ඉතාම ජීවිතේ සම්පූර්ණයෙන්ම අන්තිටම වැටලා ඉන්න අය. ඔවුන් වෙනුවෙන් මට කරන්න පුළුවන් උදව්ව තමයි මම මේ ඔස්සේ ඔබට සිද්ධ කරන්නේ. ගොඩාක් අයට මේ කරන දේ තුලින් බොහෝ ප්‍රතිලාභ ලැබිලා තියෙනවා මම ඒ බව දන්නවා. ඔවුන් වෙනුවෙන් කරුණාවෙන් තමයි මේ සියලුම දේ ලබා දීම සිද්ධ කරන්නේ. ඉතින් ඒ දේෙන් උපරිම ඵල නෙලා ගන්න කියලා මම ඔබට කියනවා. ඔබ නිවැරදිව ඔබේ ජීවිතය සකස් කරගෙන යන්න, ඔබ හැම වෙලාවෙම ස්තුතිවන්ත වෙන්න, සූර්ය වන්දනාව සිද්ධ කරන්න, නිරන්තරයෙන්ම ඔබ වටා ඉන්න හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වීම සිද්ධ කරන්න, භක්තිමත් වෙන්න, ඒ ඔබට ලැබෙන ඒ දැනුම නිරන්තරයෙන්ම තවත් කෙනෙක්ට ලබා දෙන්න උත්සාහ කරන්න. ඒක තමයි වඩාත්ම වැදගත්. දැන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න හැම කෙනෙක්ටම මේ දේ කියලා දෙන්න. මම විතරක් මේ දේ දැනගෙන හිටියනම් ඔබට මේ දේවල් දැනගන්න හම්බෙන්නේ නැහැ. හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතේ හොඳ තැනකට ලබා ගැනීම තමයි මේ තුලින් මම බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් මේ විදිහට හම්බ වෙමු. මේ පිළිබඳව වැඩි විස්තර අවශ්‍යයිද? ඒ වගේම තවත් අභ්‍යාස කරන්න කැමති අයට පුළුවන් ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකට inbox පණිවිඩයක් දාලා වැඩමුළුව සමග සම්බන්ධ වෙන්න. සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව ඉතාම ඔබට බලන්න පුළුවන්. ඒ යනකොටම page එකේ මුලින්ම තියෙනවා හැම කෙනෙක්ම. එතන මට screen shots 80යි එකතු කරන්න පුළුවන් වෙන්නේ. 80 දෙනෙක්ගේ අත්දැකීම් ඔබට බලන්න පුළුවන්. ඔවුන් මට කියලා ඉවල තියෙන දේවල් මේ වැඩමුළු සමග සම්බන්ධ වෙලා මගේ දේශන අහලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගත් අය බොහොමයක් ඉන්නවා. 80කට සීමා වෙලා තියෙන්නේ. තවත් එකතු කරන්න බැරි හින්දා පේජ් එකකට දාන්න පුළුවන් 80යි. පේජ් එකේ පහලට යන්න උලට ගොඩාක් බලන්න පුළුවන් මිනිස්සු කොයි තරම් තමන්ගේ ජීවිතයේ සුභවාදී කරගෙන තමන්ගේ ජීවිතයට තමන්ට අවශ්‍ය කරන දේවල් ලබාගෙන තියෙනවද කියලා. ඉතින් ඒක තමයි මට තියෙන ලොකුම සතුට, සැනසීම. ඔබ යම් කිසි දෙයක් ලබා ගන්නවා කියන්නේ මට ඒක ලොකු තෘප්තිය, ලොකු ආත්ම තෘප්තිය. මම නිවැරදි මාර්ගය ඔබට පෙන්නනවා ඔබේම ශක්තිය පාවිච්චි කරලා, ඔබේ අසිරිමත් මනසේ තියෙන බලය පාවිච්චි කරලා තමයි ඔබ ඔබේ ජීවිතය ජයගන්නේ. මං කිසිම විජ්ජාවක් කරන්නේ නැහැ. මං ඔබට නිවැරදි මාර්ගය හඳුන්වා දීම පමණයි සිද්ධ කරන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. ඔගොල්ලෝ හැමෝටම මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.